කොහොමද මේකේ වැරදි මේ තියෙන ගැළපීම් ටික අපි කරන්න කියනවා. පොඩි ඉර මේ පැත්තෙන් ගහ ගන්න පොදු ජනලය. හරි විදුලි වියදම් 15,500 කියලා තියෙනවා පුතේ. විදුලි වියදම 1,500ක් ගෙවීමට ඇත. එහෙනම් උපචිත විදුලියක් තියෙනවා. එහෙනම් විදුලි වියදම් කියන වියදම් වැඩි වෙනවා. මේක අපි තමයි මෙහෙම තීරු වෙන්න ඕනේ. මම ඒක වෙන්නේ විදුලි වියදම් ඉදම හර වෙනවා පුතේ 1,500කින්. උපචිත විදුලිය 1,500යි කියනවා. උපචිත විදුලිය ගැලපීම උපචිත විදුලිය ගැලපීම කළා. ඊළඟ මාසික ගොඩනැගිලි කුලිය 10,000ලු. ගොඩනැගිලි කුලිය පුතේ 10,000යි අපිට හම්බලා තියෙන්නේ. ඒ කියන්නේ ආදායම අපිට හම්බෙන්න ඕනේ 12,000. හැබැයි හම්බෙලා තියෙන 10,000 නම් තව ලැබිය යුතු ආදායමක් තියෙනවා. එහෙනම් පිළිනවා ලැබිය යුතු ගෙවල් කුලී හර 2,000යි. ගෙවල් කුලී ආදායම් බැර 2,000යි. අපි ලියනවා ලැබිය යුතු ගෙවල් කුලිය ගැලපීම කියලා සංරක්ෂිතලි. ඊළඟට පුතේ මාසික රක්ෂණය 10,000ලු. රක්ෂණය 11,000ක් අපි ගෙවලා තියෙනවා. මාසික රක්ෂණය 10,000 කියන්නේ තව රක්ෂණය අපිට ගෙවන්න තියෙනවා කීයක්ද? 1,000ක් ගෙවන්න තියෙනවා. එහෙනම් ඔක්කොම 1,000යි. එහෙනම් රක්ෂණ ගිණුම හර 1,000යි. උපචිත රක්ෂණය 1,000යි. ලියනවා උපචිත රක්ෂණය ගැලපීම. ඊළඟ එක අපි කියන පුතේ රුපියල් ලක්ෂයක වාර්ෂික පොලිසියට 6,000ලු. පොලි ආදායම් 5,000ක් හම්බෙලා තියෙනවා. එහෙනම් අපිට හම්බ වෙන්න ඕනේ කීයක්ද? ලක්ෂයයි. ඒ වගේ 6%. එහෙනම් අපිට හම්බ වෙන්න ඕනේ කීයක්ද? 6,000ක්. එහෙනම් අපි දිනනවා ලැබිය යුතු පොලි ආදායම් හර 1,000යි. පොලි ආදායම් බැර 1,000යි. අපි ලියනවා ලැබිය යුතු පොලි ආදායම් ගැලපීම. අපි සංලක්ෂය දිනවා. හරි පුතේ මම මේක මකලා ඉතුරු ටික ලියන්නම්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි පොදු ජනලය. මම පොදු ජනලය දැන් හදලා තියෙනවා. දෙක අපෙන් අහනවා අදාළ ලෙජර් ගිනු. මෙන්න මේ අදාළ ලෙජර් ගිනු. ඉතින් අපිට ලෙජර් ගිනුම් ටික ගහන්න ඕනේ. අර ගිනුම් ශේෂ උපයෝගී කරගෙන ශේෂය දාලා මේ ගැළපීම කරන්න ඕනේ. කරලා අපිට මූල්‍ය තතු ප්‍රකාශනයේ උද්ෘතයන් දාන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම අපි මෙහෙම එකක් ගහ ගන්නවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ උද්ෘත. ඒක ලියනවා වෙනත් ආදායම්
ඒ යටතේ අපිට හම්බ වෙනා මොනවද? ගේවල් කුලී සහ පොලි ආදාය. පොලි ආදායම 6000ක් තියෙන පුතේ. අතන 5000ක් ලැබිලා තිබ්බා. ඒතකොට මේ 1000යි 6000යි. ගෙවල් කුලී ආදායම් 10000ක් හම්බෙලා තියෙනවා. තව 2000ක් හම්බෙන්න තියෙනවා. 12000යි. ඊළඟට අපි ලියනවා ලාභ වල ප්‍රකාශනයේ වියදම් යටතේ අපිට තියෙනවා විදුලි වියදම් සහ ආරක්ෂණය පරිපාලන වියදම්. ඒ යටතේ අපි ලියනවා විදුලිය 1500යි. අපි ගෙවලා තියෙනවා 15000 වෙන 10 අවස්ථාවේ 15500 වල මතක විදියට 15500ද 17000යි. 15500 තිබ්බනම් පුතේ 17000යි. 15000 තිබ්බනම් 10500. ඊළඟට රක්ෂණය 12000යි. හරි, ඔන්න අපි ලාභ වල ප්‍රකාශනය හදුවා. ඊළඟට අපිට තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපිට තියෙනවා මේ කොටස් දෙකක්. ජංගම වත්කම් සහ ජංගම වගකීම්. ජංග වත්කම් යටතේ අපිට එනවා දෙකක්. මේ හරවෙච්ච දෙක මොනවද? ලැබිය යුතු ගෙවල් කුලී. ලැබිය යුතු ගෙවල් කුලී 2000යි. ඒ වගේම ලැබිය යුතු පොලි 1000යි. ඒ වගේම තමයි ජංගම වගකීම් වල උපචිත විදුලිය 1500යි. උපචිත රක්ෂණය 1000යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘත. හරි, පැහැදිලිද පුතේ? තුලක්ෂි පුතේ හද මේකත් එක්ක බලන්නේ හරිද කියලා. තුලක්ෂි හරි සර්. හරි හරි පුතේ, එතකොට අපි ඊ කතා කරපු උපචිත වියදම් සහ ලැබිය යුතු ආදායම කියන ගැළපීම් දෙක ප්‍රශ්නයක් නැද්ද? මොනාරි ගැටලු තියෙනවද අපි ළඟට යන්න කලින් අහන්න? දුලක්ෂි ඔලක් නැස සර්. හරි පුතේ, මම මේකම කන්න. හරි, ඊළඟට අපේ තියෙන තුන්වෙනි ගැළපීම තමයි, හොඳට බලන්න. තුන්වෙනියට අපි කතා කරනවා බොල් ණය ගැළපීම. බොල් ණය ගැළපීම. බොල් ණය කියලා කියන්නේ මොකද උදේ? අපි හිතමු මෙහෙම, ව්‍යාපාරයේ තියෙන එකයි එක ඉඳලා 12:31 වෙනකන් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මේ සීමාව ඇතුලේදී අපි ණයට විකුණුම් කරනවා. ඒ වගේම මීට කලින් අපි කරපු ණයට විකුණුම් තියෙනවා තුනක්. නේද? ඔය කියන අයකින් අපිට හඳුනා ගන්න පුළුවන් නම් යම් කෙනෙක් අපිට නිශ්චිතවම නොලැබී යා හැකි ණය.
නිශ්චිතවම නොලැබී යා හැකි නය අපි කියනවා බොල් නැයි කියලා. එකක් තමයි ණය ගැතියා මොකද වෙන්නේ මිය යාම. ණය ගැතියා මිය ගියාට පස්සේ සමහර ගෙදරය දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. ණය ගැතියා මුන්වත් වීම. මිනිස්සය විතරයි ඉන්නේ කිසිම දෙයක් නැහැ. ඒතකොට ඉතින් අපිට ණය කරගන්න විදිහක් නැහැ. උමතු වීම නේ පිස්සු හැදෙනවා. ණය ඉල්ලන්න ගියාම විතරක් පිස්සු හැදෙන ඈත ඉන්නේ. ඊළඟට ණය ගැති අතුරු දහන් වෙලා දැන් හොයන්න බෑ. ඔයාලගේ මොකක් හරි හේතුවක් නිසා මොකද වෙන්න පුළුවන් පුතේ? අපිට ලැබෙන්න තියෙන ණය මුදල නිශ්චිතවම ලැබෙන්නේ නැති බවට අපිට හම්බ වෙනවා. මොකක් හරි විදමු නිශ්චිතවම ණය හම්බ වෙන්නේ නැහැ කියලා අපිට තීරණය කරන්න පුළුවන් සාධක ටිකක් හම්බෙනවා නේද? අපි දන්නවා අපි යාළුවෙක් අපෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නවා, රුපියල් 100ක් 200ක් ඉල්ල ගන්නවා. හෙට දෙන්නම් කියලා තමයි ඉල්ල ගන්නේ. ඔතන හෙට දෙන්නේ නැහැ. දැන් අපි බලනවා හෙට නැත්නම් අනිද්දාදී. අනිද්දා දෙන්නෙත් නැහැ. ඊට පස්සේ සතියකින් දෙයි කියලා හිතන් ඉනවා, සතියකින් දෙන්නෙත් නැහැ. ඊට පස්සේ අපි ඉල්ලලා බලනවා. ඉල්ලලා බලනවා කියන්නේ නැහැ, එහෙම එකක් මම ගත්තේ නැහැ නේ කියලා කියනවා. ආයෙත් ඉල්ලනවා. ඒක ආයෙත් කියනවා. දැන් මම සල්ලි වාගෙන් ගත්තේ නැහැ නේ කියලා. එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා මේක ආයෙ ඉල්ලලා වැඩකුත් නැහැ. ආයෙ ජීවිතේට හම්බ වෙන්නෙත් නැහැ කියලා. එතකොට අන්නේ වගේ අපි කියනවා නිශ්චිතවම නොලැබී යා හැකි නැහැ. එතකොට පුතේ අපිට මෙන්න මේ 12 31 දිනටත් දිනෙෙද්දි මේ වගේ නිශ්චිතවම නොලැබී යා හැකි යැයි තීරණය කරන ණය ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ ණය ප්‍රමාණය අපි මොකද කරන්නේ? ගැළපීම් කරන්න. එහෙනම් අපි මොකද කරන්නේ? ණය ගැතියන්ගේ ඒ ප්‍රමාණය අඩු කරලා ඒක අපි බොල් ණය විදිහට අයින් කරන්න උත්තර අපි කියලා විස්සතන්නේ. බොල් ණය ගිණුම හර වෙනවා. ණය ගැති ගිණුම බැර වෙනවා. ඔක තමයි දිට්ඨසර. හරි පුතේ අපි මාතෘකාව ලියමු. බොල් ණය ගැන පිළිමු. නැත්නම් බොල් ණය කියලා ලියමු. මේ තුන්වෙනි මාතෘකාව. බොල් නැහැ කියලා පිළි. හරි අපි ලියමු. ව්‍යාපාර විසින් ව්‍යාපාර විසින් එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී පාතග්‍රාමයේදී වෙළඳ භාණ්ඩ ණයට විකිණීම වෙළඳ භාණ්ඩ ණයට විකිණීම සිදු කරන අතර වෙළඳ භාණ්ඩ ණයට විකිණීම සිදු කරන අතර එම ණය ගැතියන් එම ණය ගැතියන් එම
મનાઈ ગઈ હતી યાર, વ્યાપારી વાત કમા કરી છે. મનાઈ ગઈ હતી યાર, વ્યાપારી વાત કમા કરી છે. ફૂલે જતો પ્રકાશ છે ને, પ્રકાશ ની સાતા അല്ല അപ്പം കുത്തേ അനുച്ഛേദിക്കും. അനുച്ഛേദിക്കും ദീപു പത്ത് പതിനല്ലേ അന്നേ. വ്യാപാരി നായകത്തിയെ കൂക്കേ വ്യാപാരേ നായകത്തിയെ കുകേ. വ്യാപാരേ നായകത്തിയെ കുകേ. അയവ്യയിതു അതിനാകമ, അയവ്യയിതു അതിനാകമ. അയവ്യയിതു അതിനാകമ. നിശ്ചിതവമ നിശ്ചിതവമ ആയകരഗതം നുഹേക്കി ബാവട്ടെ. നിശ്ചിതവമ ആയകരഗതം നുഹേക്കി ബാവട്ടെ. തീരണേക്ക് ദീമ ആയക്കരകത്ത് നുഹേക്ക് ബാവ തീരണേക്ക് ദീമ. ഇത് പേനെ ലീമ. ബോലനായ സഹന്തുന്നു. ബോലനായ സഹന്തുന്നു. আর কোথায় আপনি আলু চাই থেকে নিয়ে যাবো? বিবিধ হেতু নিসা বিবিধ হেতু নিসা ব্যাপারে কেটে বিবিধ হেতু নিসা ব্যাপারে কেটে बोलना है तभी है कि करिएगा नाय गतिया मियाम नाय गतिया बुन्ना टीम ए ने क्या टेक
من هتر اليان حضرتك دلوقتي هاري سر حالي كتاب بالمو ممكن ما كان ميكو دير بالا ගන්න අපි හිතමු ව්‍යාපාරයේ ණයක ඇති ශේෂය තියෙනවා මෙන්න මෙහෙම ණයක ඇති ගිණුම ඒ කියන්නේ දැන් අපි ගිණුම ටික හදලා ඉවරයි දැන් පුතේ අපි ගිණුම ටික තුලනය කරලා ඉවරයි දානවා 1 ශේෂය ඊගේ රුපියල් 35,000ක් තියෙනවා එතකොට අපි අඳුර ගන්නවා අපි අඳුර ගන්නවා රුපියල් 7000ක ණය ගැතියෙකු බොල් ණය ලෙස කපා හැරිය යුතුය මෙන්න මෙහෙම අපි අඳුර ගන්නවා කියන්නේ දැන් අපේ දෙසැම්බර් 31 දිනුම් තුලනය කළා ජනවාරි පළවෙනිද ශේෂය ඉදිරියට ගණන තියෙනවා දැන් අපි මූල්‍ය ප්‍රකාශන හදන්නයි හදන්නේ හැබැයි මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් අපි ආයෙත් බලනවා මේ ණයගැති ටික කවුද ඉන්නේ මොන වගේ අයද අනේ එතකොට අපිට දකින්නවා එක්කෙනෙක් මේ ණයගැති අතුරු දහන් අපිට හොයාගන්න බෑ කතා කරලා ෆෝන් එක කරන්නෙත් නෑ ඇඩ්‍රස් එකෙත් නෑ එතකොට අපි දන්නවා දැන් හරි මේකනම් හම්බ වෙන්නෙම නැති ණය එහෙනම් මේක ආයෙත් අවදුරටත් ණයගැති එක ඉදිරියට තියාගෙන ගිහිල්ලා වැඩ නෑ එහෙනම් අපි මොකද කරන්නේ මේක පුතේ බොල්නායි විදියට මේ ගිණුම් ප්‍රකාශන වලින් අයින් කරන්න වෙනවා කියලා අපි තීරණය කරා. එහෙනම් අපි මොකද කරන්නේ? පොදු ජනලයක් ගහ ගන්නවා. දින විස්තරය ලෙජර් පිටුව අරබර. පොදු ජනලයක් ගහ ගන්නවා. ඒ වගේම අපිට ඕනේ වෙනවා පුතේ ගිණුමක්. බොල් නැහැ ගිනුම බොල් නැහැ කියන පුතේ අපිට වියදමක් මේක වියදමක්